dan kristiani aina, muslim aina, ne antagang lo aina, sikha aina, hindu aina. Una agama kata yana kenen, ee agama tanu. Katolik kenen ki basne akama kata. Mama katolik, buddhukunu sikharan ne, kohamad, ega na manta, dana gano ne hamaduru ne. Mama basne ati negatte ka maga anna, buddhukunu sikharan ne, laabiyat vasi akti na maga kari kenen. ඒක විතරක් අපිට ප්‍රතිපලයක් තියෙනවද? මගේ ප්‍රශ්නයක් ඒක. ඔව් ඇත්තටම මේමයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කියලා කිව්වහම ගුණයන් සිහි කිරීම තුළ අපට ලැබෙන වාසිය තමයි ඒ ගුණයන් අපි තුළ හදා ගන්න පුළුවන් හැකියාවක් කියන එක. ඔව්. හරි. එතකොට මිනිසෙක් විදියට යන්න පුළුවන් ඉහළම තත්ත්වයට ගියපු කෙනා විදියට තමයි අපි සලකන්නේ බුදුරජාණන් වහන්සේ. ඔව්. එතකොට දැන් අපි කියමුකෝ වෙනත් ආගමක ඉන්න කෙනෙක් එහෙම පිළිගන්න අවශ්‍ය නැහැ. ඔව්. නමුත් අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතය ගත්තාම බුදුරජාණන් වහන්සේට දැන් එයා වෙන ආගමක කෙනෙක්නේ. කතෝලිකව. ඔව්. බුදුරජාණන් වහන්සේට මිනිසු ගෞරව කරනවානේ. එතකොට මේ ගෞරව කරන්නේ ඇයි? දැන් ලෝකෙ ගත්තාම අනිත් රටවල් වල පවා හරිද? බුදුරජාණන් වහන්සේ කිව්වාම එයාත් ඒ කෙනාට ගෞරව කරනවා. ඔව්. එතකොට එයා බැලුවොත් එහෙම ඇයි එහෙම ගෞරව කරන්නේ? හරි? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තුළ තිබුණා වූ යම් කිසි යහපත් ගුණයක් නිසානේ. හා. එහෙම නැත්තම් ගෞරව කරන්නේ නැහනේ. හා. එතකොට ආගමක් ධර්මයක් ජාතියක් නැතුව ඕන කෙනෙක්ට මේ මනුෂ්‍ය ලෝකයේ තුළ තිබෙන ඉතාම වටිනාම ධර්මතාවය තමයි ගුණයන්ට අගය කිරීම. හා. හරි. ඒ නිසා ඕන කෙනෙක්ට ගුණයන් හදාගන්න එක ඉතාම අවශ්‍යයි. හා. ඉතින් ඒ නිසා ඒක ඕන කෙනෙක්ට බුදුගුණ කියන එක දියුණු කරගන්නවා කියන එක ඉතාම වටිනවා. විශේෂයෙන්ම අපි ඒ බුදුගුණ මෙනෙහි කිරීම තුළින් වෙන්නේ ඒ ගුණයන් අපි තුළ හදා ගන්න පුළුවන් හැකියාවක් එනවා. මොකද මිනිස් මනසේ ස්වභාවය තමයි යමක් දියුණු කරගන්න නම් ඒක අගය කරන්න පුරුදු වෙන්න ඕනේ. අගය කරන්නේ නැති දෙයකින් දියුණු වෙන්න බෑ. අපිට හදා ගන්න බෑ. ඒ කියන්නේ අපි යමක් අගය කරන්නේ නැත්නම් අපිට ඒ தත්ත්වයට පත් වෙන්න බෑ. එතකොට බුදුගුණ අගය කිරීම තුළ හදාගන්න මුලින් මූලික දේ තමයි අපි ඒ දෙයට විවෘත වෙනවා වගේම අපි තුල ඒ දේ හදාගන්න පාරක් හදාගන්නේ. යාළු දෙන්නේ කතෝලික කෙනෙක් ඉතරම් වක්‍ර ආගමකට ගියා කියමු දෙන්නේ හරියද? ඉතින් යන්න හේතුව එක එක ආමඳුන එක එක පොග කාලෙත් කරදර තියෙන්නේ. ඒවත් එක එකලන ආගම පාල කොහොමද බුද්ධාගම පාල එක එක ආමඳුන එක එක ක්‍රියාකලාපෙන්ද ආගමකට ගියා. මේ මොන කතෝලික කියලා ගොඩක් ඉන්නවනේ. ඒගොල්ලොන්ට වැඩි අර ඒගොල්ලෝ අනිත් කතෝලික කියලා ඔයත් එකලම දේවල් කරනවා. අර දින බුද්ධාගම ගොඩක් අපහාස කරනවා. බුද්ධාගම ඉඳලා ගිය දෙන්න මම අනිත් කතෝලික කියලා වගේ කතෝලික කෙනෙක් නම් කවදාවත් දැකලා කතෝලික කේවරාගමක් කෙනෙක් බුදුහාම මේ බුද්ධාගම අපහාස කරන ඒ වගේ. අර දින මා විදියට දැන් රෙකෝඩ් කරනවා. ඔව්. නෑ මම දාන්න මම අහන්නේ. ඒක එමෙ අයියම නේ වෙන්නේ. ඒ ආගමගේ කට්ටිය වැඩිම මේ ඒව ඇතරන්නේ. දෙන්නම එක වගේ. ඒක දැන් උදාහරණයක් විදියට මගේ Facebook එකේ ගොඩක් ඉන්න කතෝලික ක්‍රිස්තියානි එතකොට මේ Hindu ගොඩක් යනවා. ඔව් නෑ නෑ මෙහෙම ඒක හොඳ ප්‍රශ්න. ඔව් ඒගොල්ලෝ මේකයි වෙලා තියෙන්නේ. හරිද? ඕන කෙනෙක්ට ඕන ආගමක් අනුගමනය කරන්න පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්. හරි. ඒකට ඕන කෙනෙක්ට නිදහස තියෙනවා. ඔව්. ඒකෙන් ඒ කෙනාට සහනයක් තියෙනවා නම් ඒක ඉතාම වටිනවා. ඔව්. නමුත් වැඩේ වෙලා තියෙන්නේ මේකයි. දැන් ලෝකේ දර්ශනයන් විදියට ගත්තාම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තරම් ඒක මේ මම මේ හාමුදුරුවනේ කියලා කියන එකක් නෙවෙයි. ඔව්. හරිද? අපි මේ හාමුදුරුවරු කියලා කියන්නේ ලෝකේ විවෘතව මනස තියාගන්න උඟක් අය ඉන්නේ හාමුදුරුවරු. මොකද අපිට එහෙම බැඳීමක් නැහැ. අපි එහෙම අපේ ආගමට බැඳීමකුත් නැහැ. අපි නිදහස්. හරිද? එතකොට නමුත් ඒ කියන්නේ අද හෙට ඕනනම් අපිට මේකෙන් අයින් වෙලා යන්න පුළුවන්. කවුරුත් අපිට මොනවක් කියන්නේ නැහැ. දඩ ගහන්නේ නැහැ, බනින්නේ නැහැ. මේන් ඉතින් මොනවා හරි වචනයක් දෙක කියයි. නමුත් එහෙම මේක නෑ. මේක හරි නිදහස් ජීවිතයක්. අම්ම නිදහස් මනසක්. හරි? අපි මෙහෙම ඉන්නේ ඇත්තටම ඒක මේ අපේ සුව කැමැත්තෙන්. හරි මේක මේ අපිත් කරන්නේ මේ ගවේෂණ කියන්නේ මොකද හෙට දවසේ අපිට මීට වඩා හොඳ දෙයක් හම්බුනොත් අපි මෙහෙම ඉන්නේ නැහනේ. එහෙම කවුරුත් ඉන්නේ නැහැ නේ. නමුත් අපිට ලෝකේ හම්බෙලා තියෙන හොඳම දර්ශනීය තියෙන ජීවිත දැක්ම තියෙන බුදුදහම තුල. ආ දැන් වෙන්නේ මෙන්න මේකයි. දැන් සමහර අය ඉන්නවා බුදුදහම නෙමෙයි ෆලෝ කර. ඒ කියන්නේ තේරුම් ගන්නේ
ඒ හාමුදුරන්ව තමයි තේරුම් ගන්නේ. ඒක හරිද නේ? දැන් ඔයා මාව තේරුම් මාව ෆලෝ කරන්න කිව්වොත් ඔයාට වැඩි අවුල් වෙනවා. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපි දෙන්නා මෙහෙම සාමාන්‍ය මිනිස්සු විදිහට අපි දෙන්නා අතර සුහදකම් තියෙනවා, ගැළපීම් තියෙනවා, නොගැළපීම් තියෙනවා. ඔව්. තේරුණා? එතකොට මිනිසුන්ට වෙන්නේ කාලයක් ගිහිල්ලා අර සමහර අය ඉන්නවා මේ පුද්ගලයව තමයි ෆලෝ කරන්නේ. හාමුදුරුවන්ව තමයි ෆලෝ කරන්නේ. එයා හාමුදුරුව පලෝ කරා කියලා එයා බුදුදහම අත්හරින එක ඒක ඒක වෙන ඒක ඒක අනවශ්‍ය දෙයක් නේ. ඔව් නේ. එයා හාමුදුරුව කෙනෙක්ගේ තුලින් එයාට යම්කිසි දැනුමක් ගන්න පුළුවන්. ඔව් හැබැයි බුදුදහම කියන්නේ ඒ හාමුදුරුව නෙවෙයිනේ. ඔව් නේ. එතකොට දැන් ඒගොල්ලෝ එක හාමුදුරුව කෙනෙක් ඉල්ලුවේ කියන්නේ ගොඩක් අපෞගේ කාල දේශපාලන සම්බන්ධිත හාමුදුරුවෝ. ඔව් ඒක නෑ නෑ මෙහෙමයි. මෙන්න එක එක්කෙනාගේ ඒ එක එක හේතු තියෙනවා ධර්මයේ තේරුම් ගන්න ධර්මයත් එක්ක ඉන්න ධර්මයෙන් යන්න. ඔව්. හරි. ඉතින් අපි දන්නේ ඇත්තටම එයාට පුද්ගලිකව මොකද්ද එයා බලාපොරොත්තුනේ ධර්මයෙන් බලාපොරොත්තු එයා පුද්ගලිකව බලාපොරොත්තුනේ මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. ඔව්. හරි. ඊළඟට එයා එහෙම ගියාට පස්සේ එයා හුඟක් කලාවට ඒකට බයින්නේ සමහරලාට එයා අර ගියපු දේ ඔකට අර නිකන් අර ගිල්ටි කොන්ෂස් වගේ තියෙනවානේ. හරිද? දැන් මෙයා මේ ගියපු කාරණේ එයාට ඕනේ සාධාරණීකරණය කරන්න. ආ රයිට් රයිට්. ඔව්. හරි. ඉතින් ඒකෙින් නම් මොකද කරන්නේ? එයා අර තව වැරදි මතු කර කර මේ උලුප්පලා මේ ඉතින් පෙන්වන්න පටන් ගන්නවා. ඒකෙන් ඉතින් ඇති වැඩක් නැහැ. එයාට වැඩකුත් නැහැ. ඔව්. ඕකෙන් කිසි කෙනෙක් මොකද දන්නවද? ඕම නෙමෙයි. මේ ලෝකේ ධර්මයේ කියන එක එහෙම මේ ඔය නිකන් පොඩි පොඩි Facebook post දාලා ඕ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය වෙනස් කරන්න බෑ. තේරුණාද? ඒකේ කතා කරන්නේ ඒක ලොකු ගැඹුරු දෙයක් ඒක. ලෝකේ මිනිස්සු මේ විද්‍යාවෙන් තාක්ෂණයෙන් ඉහළට යන මිනිස්සු අන්තිමට නවතින්නේ බුදුදහම. හරිද? එහෙම එකේ මේ නිකන් ජීවිතයේ එදිනෙදා ඔය පොඩි පොඩි දේවල් වලට අමනාප වෙලා ගිහිල්ලා මේ බුදුදහමත් එක්ක හැප්පෙන එක නෙමෙයි එයාට කරන්න තියෙන්නේ. එයා ඒ මොන හරි ආගමකට ගියා නම් ඒ ආගමේ තියෙන විදිහට ඒ ප්‍රතිපත්ති හදාගෙන එයා මොකද ඕන කෙනෙක් යන්නේ බුදුදහම නරකයි කියලා යනවා නම් එයාට තියෙන්නේ යන්නේ මොන ආගමද ඒ තියෙන ආගමේ තියෙන හොඳ විදිහට ජීවත් වෙන්න. මේකට ඒ ආගමේ නෑනේ මේකට කිසිම ආගමක නෑනේ තව ආගමකට අපහාස කරන්න කියලා තියෙන්නේ ඒ තමන්ගේ ආගමට අනුව ජීවත් වෙන්න නේ. එතකොට මේක හරියන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක යාට හරියන්නේ නෑ. හැබැයි යා යන තැන දිනවනේ යාට තියෙන්නේ ඒ වැඩේ කරගෙන ඉන්න. ඔව්. නේ? මොකද ඕනම ආගමක ඒ ආගමේ තියෙන හරිම දේ යා හරි විදියට කරගෙන යනවා නම් යාට යම්කිසි ඒ ආගමට අනුව යම්කිසි ශාන්තියක් ලැබෙයිනේ. ඔව්. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව ඕන කෙනෙක්ට නේ. දැන් මේ අපි දන්න ක්‍රිස්තියානියා ඉන්නවා, මුස්ලිම් අය ඉන්නවා, නේ අනිත් ආගම් වල ඉන්නවා, සික් අය ඉන්නවා, හින්දු අය ඉන්නවා. මේ කොච්චර ආගම් වල අපි හැමෝටම ප්‍රාර්ථනා කරන්නේ ඒ කෙනා අපි එයාලට කියන්නේ නැහැ නන්නේ ඔයා නිවන් දකින්න අපේ ආගමනේ නේ. අපි කියන්නේ එයාගේ ආගමට අනුව එයා ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන දේ එයාට ලැබෙන්න කියලා. ඔව් නේ. ඒකින් දා ඒක යා කරන්න ඕනේ ඕන ආගමකට යන කෙනෙක් ඒ ආගමට අනුව එයාට යම් කිසි සහනයක් තියෙනවනම් එයා ඒ අනුව යන එක මිසක් එයා මේකත් අරලා ගියාට පස්සේ ආයේ මේක ගැන විවිචනය කරන එක එයාට අදාළ නැහැ. ඔව්. ඒක එහෙම කරා කියලා මේකෙන් ඇති වෙනසක් වෙන්නේ නැහැ. ඒකෙ වෙන්නේ පාඩුව වෙන්නේ යාටමයි. ඉතින් ඒ නිසා එහෙම කරන්න අවශ්‍ය නැහැ යා. ඒ කරන ඕන කෙනෙක්. ඉතින් ඒක නිකන් එයාම කරගන්න නිකන් අපරාධයක්. එයාටම කරගන්න දෙයක් නේ. ඔව්. හරි හොඳයි.